මම අද දවසේ ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන දේ තමයි හැකියාව නිපුණත්වයට පත් කරගෙන සාර්ථක වෙන්නේ කොහොමද කියන කාරණාව. සාර්ථකත්වය ගැන කතා කරද්දී මුලින්ම කියන්න ඕනේ සාර්ථකත්වයේ සාපේක්ෂයි. මොකද සමහරු දකිනවා සාර්ථකත්වය කියන්නේ මුදල් කියලා. තවත් සමහරු සාර්ථකත්වයේ දකිනවා තමන්ගේ ජීවිතේ තමන්ට ජීවත් වෙන්න අවශ්‍ය දේ සම්පූර්ණ කරගත්තාම ඒ සාර්ථකත්වය කියලා. තව සමහරු හිතනවා තමන් ආකල්පමය වශයෙන් යම් තැනකට ආව නම් ඒක සාර්ථකත්වය කියලා. තවත් කොට්ටාශයක් හිතනවා ආධ්‍යාත්මික වශයෙන් එහෙම නැත්නම් තමන්ගේ ඇතුළ තමන්ට සතුටු හිතෙන තමන්ට නිදහස්කමක් දැනෙන තැනකට ඔසව ගත්තාම ඒක සාර්ථකත්වය කියලා. ඒ නිසා සාර්ථකත්වය දිහා එක එක්කෙනා බලන කෝණය වෙනස්. ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. අපි ඒක එහෙමයි කියලා අදහස් කරගෙන අපි එක එක්කෙනා තිබෙන්නේ එහෙනම් අවශ්‍යතා විවිධාකාරව. අපි අපේ හැකියාවන් ඒ සඳහා හරියට පාවිච්චි කරගන්නවද කියන දේ තමයි අපි මුලින්ම හොයාගන්න ඕනේ අපි ඇතුළටම ගිහිල්ලා. මේකේ වැදගත් දේ තමයි මේ ලෝකේ විද්වත්තු සරලව හැකියාව නැත්තම් හැකියාව හොඳටම වර්ධනය කරගෙන එහෙම නැත්තම් හැකියාවේ උපරිම තැනට අරගෙන ගියපුවාම ඒක නිපුණත්වය කියලා හඳුන්වලා තිබෙනවා. ඒක සරල අදහසක්. අපිට අර්ථ දැක්වීම නෙමෙයි ඕනේ. මොකද්ද අපේ ජීවිතේ ප්‍රායෝගිකව කරගන්නේ කොහොමද කියන දෙයි අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. ඒ නිසා ගොඩක් අය සාර්ථක වීම කෙසේ වෙතත් තමන් බලාපොරොත්තු වන දේ තුල අසාර්ථක වෙන්න හේතුව මම කියන්නම්. ඒක ආධ්‍යාත්මික වෙන්න පුළුවන්, ඒක ආර්ථිකමය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔහු තමන්ගේ ජීවිතයේ දකින්න හීනත් එක්ක සාපේක්ෂ වෙන්න පුළුවන්. තමන්ගේ අරමුණට යන්න කරන්නේ තව කෙනෙක්ව පිටපත් කර ගැනීම, එහෙම නැත්නම් කොපි කිරීම. ඔහු කරන්නේ කුමක්ද? ඔහුට ඒකට හරි ගියා නම් මමත් ඒ දේ කරලා බලනවා. එතකොට මට ඒක හරියන්නත් පුළුවන්, වර්ධින්නත් පුළුවන්. මට නොගැලපුණොත් වෙන දේ තමයි මගේ ජීවිතේ කාලය ගිහිල්ලා මට ගොඩක් පීඩා වෙලා ප්‍රශ්න ඇති වෙලා. එහෙම වුණාම ගොඩක් අසරණ වෙන වෙලාවල් තිබෙනවා. මේක තමයි අද ජීවිතේ ගොඩක් අයට මුණ දෙන්න වෙලා තිබෙන සැබෑම දේ. ඒ නිසා ඔබට මම යෝජනා කරන දේ තමයි ඔබ ඉස්සෙල්ලා මොන දේ කරන්නත් කලින් ඔයාගේ ඇතුලේ තිබෙන හැකියාවන් ටික නිහඬව ඉඳලා හොයාගන්න එක. ගොඩක් අය නොකරන දේත් ඒක. මට පුළුවන් මොකද්ද කියලා හොයන්නේ. සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් නම් මොකක් හරි කරනවා. ඒක හොඳයි. සල්ලි හොයාගන්න පුළුවන් නම් මොකක් හරි දෙයක් කරන්න. හොඳයි, යහපත් දෙයක් කරන්න. නැත්තම් ඔබට ඉක්මනට සල්ලි අවශ්‍ය නම් ඔබ මොකක් හෝ යහපත් දෙයක් කරලා දෙයක් හොයාගන්න. නමුත් ඔබ යම්කිසි කෙටි දෙයකට මුදල් හොයාගන්න එක ගැන නෙමෙයි මම කියන්නේ. ඔබේ ජීවිතේ මුළු ජීවිත කාලය පුරාම ඔබ හොඳින් ඉන්න නම්, ඔබ බලාපොරොත්තු වෙන තැන ඔබ ඉන්න ඕන නම් අපි කරන්න ඕනේ මොන වගේ දෙයක්ද කියන එක. ඔබේ හැකියාවන් ටික ඔබ නිහඬව ඉඳලා ඔබ තෝරගන්න. ඔබට හොඳටම හැකියාව තියෙන දේ ඔබ එතනින් ෆිල්ටර් කරලා තෝරගන්න. ඒ කියන්නේ හොඳම අපිට හැකියාවන් ගොඩක් තියෙන පුළුවන්. ඒකෙන් මට හොඳටම දෙයක් කරන්න පුළුවන් දෙයක් තියෙන්න පුළුවන්. අන්න ඒ දේ හොඳටම පුහුණු කරපුවාම අපි නිපුණත්වයකට පැමිණෙනවා. ඔබ දැකලා ඇති ගොඩක් අය ගෞරවයෙන් හඳුන්වද්දී ඔහු එහි නිපුණත්වයක් බවට අර්ථකථනය කරමින් අපි කෙනෙක්ව හඳුන්වනවා. මේ තමයි ඒ දේ නිපුණත්වයට කියපුව අය. ඒක සංගීතයේදී ඔබ දැකලා තිබෙනවා, ඔබ සමහරලාට නර්තනයේදී දැකලා තිබෙනවා, ඔබ නැත්තම් චිත්‍රකලාවේදී දැකලා තිබෙනවා, එහෙම නැත්තම් ව්‍යාපාරයේදී දැකලා තිබෙනවා. මේ හැමතැනකදීම ඔය නිපුණත්වය කියන වචනේ හරි ලස්සනට වේදිකාවල අර්ථකථනය කරලා අපිට දෙනවා. ඉතින් අපිට ඕනේ තව කෙනෙක්ට අප්පුඩි ගහන්න තමයි. ඒක අවුලක් නෑ. නමුත් අප්පුඩි ගහන අතරේ අපි ඊට වඩා අපේ ජීවිතේට අපේ අරමුණ ලං කරගන්නේ කොහොමද කියන එක තමයි හොඳටම වැදගත් කාරණාව. ඔබ දන්නවද, ඔබ යම් කිසි දෙයක නිපුණත්වයට පැමිණුණාම ඔබට සමාජයේ පුදුම මේ වටිනාකමක් තිබෙනවා. ඒක මම මේ විදිහට කියන්නම්. ඔබට හොඳටම සින්දු කියන්න පුළුවන්. ඔබට තිබෙන හැකියාව අසීමිතයි. එතකොට ඔබව උත්සව වලට ආරාධනා කරනවා, සමහරට ප්‍රභූවරු වෙන තැන් වලට ආරාධනා කරනවා, සහ ඔබට හොඳ ගෙවීමක් ලැබෙනවා, සහ ඔබට එතනදී ඔබට මාකට් එකක් හැදෙනවා. මේක නාගෙන්නුවොත් මේ උත්සවය සාර්ථක කරගන්න පුළුවන් කියන තැනට ඔබගෙන ප්‍රතිරූපයක් හැදෙනවා. ඒක බොහොම සරල දෙයක්. ඔබ දන්නවද, මේ උදාහරණ ඔස්සේම ගියොත් පහුගිය අවුරුදු දෙකේ අපිට ලොකු අසංගත තත්වයකට මුහුණ දෙන්න වුණා. මෙහෙම කඩාගෙන මේ කියන්නේ ඒ ශේෂ්ත්‍රය කඩාගෙන වැටුණ අය අපිට භෞතික පරිසරයට යන්න තිබ්බ ඉඩකඩ හරිම අඩුයි. මොකද ලොක්ඩවුන් තිබුණා. මේ වගේ දෙයකදී මිනිසුන්ගේ අතේ තිබ්බ මුදල් මිනිසුන්ට නැති වුණා. මේ වගේ කාලෙක මේ තාක්ෂණයේ දියුණු වෙලා තිබ්බ නිසා, අන්තර්ජාලයේ මිනිස්සු අතරට වේගෙන් ගමන් කරලා තිබ්බ නිසා,
ගොඩක් ඔය මම දැන් කතා කරේ සංගීතය සම්බන්ධයෙන් එහෙම සින්දු කියන්න පුළුවන් අය කරේ Taman YouTube channel එකක් කරා. එහෙම නැත්නම් අන්තර්ජාලයේ විවිධ මාධ්‍යයන් ඔස්සේ Tamanගේ හැකියාව ප්‍රදර්ශනය කරා. එහෙම ප්‍රදර්ශනය කරපුවාම සමහරවිට ලංකාව විතරක් නෙමෙයි විදේශ රටවල පවා මේ කට්ටිය බලන්න පටන් ගත්තා. මේක බලන්න පටන් ගත්තාම ඔහුට යම් විශේෂ ආකාරයක අන්තර්ජාතික වශයෙන් පවා මේ වටිනාකම් ඇති වෙච්ච අවස්ථාවක් එමට තිබෙනවා. එහෙම තිබුණාම වෙන්නේ ඔබ දන්නවද YouTube හරහා වර්තමානයේ ගොඩක් අය මුදල් හම්බ කරනවා. ඉතින් ඔබට ඒ views වැඩි වෙන්න කට්ටිය බලන්න බලන්න Taman trending වෙනවා. එහෙම වුණාම Tamanට මුදල් ගලාගෙන එනවා. ඒතකොට ඔහුට platform එක වැදගත් වෙන්නේ නැහැ. ඔහු උත්සවයක කීවත්, ඔහු ගිහිල්ලා ප්‍රබෝධින් ඉන්න වෙනත් මොකක් හරි ස්ථානයක කීවත්, එහෙම නැත්නම් ඔහු කීවේ අන්තර්ජාලයේද කියන කවුට වැඩක් නැහැ. ඌට අවසානයේ Tamanගේ හැකියාවට, එහෙම නැත්නම් හැකියාවේ උපරිම තැනට ගියපු නිපුණත්වයේදී ඔහුට මුදල් කොයිතැනදීත් ලැබුණා. මම දන්න එක මිත්‍රයෙක් හිටියා. ඔහු චිත්‍රැන්දා. ඔහු චිත්‍රැන්දලා සාමාන්‍යයෙන් මිනිස්සු අතර පොඩි මුදලකට අලෙවි කරා. ඒ අලෙවි කරපුවාම මේ පැමිණි වසංගත කාලය ඇතුලේ ඔහුට මේ විශාල ගැටලු රැසකට මුහුණ දෙන්න වුණා. මොකද ඔහුට මේ මේ ඒ අදාළ තැන් වලට ගිහිල්ලා චිත්‍රැන්දලා ඔහුට යම් ඔහු ලබා ගන්න ආදායම ඔහුට නැති වුණා. ඔහු කරපු දේ තමයි වෙබ්සයිට් තිබෙනවා. ඔය ෆ්‍රීලාන්සර් කරන අය ගොඩක් අය දන්නවා. තමන්ගේ තමන්ට කරන්න පුළුවන් දේ ඉදිරිපත් කරපුවාම ඒක දැන් අපි මේකට එක්සැම්පල් දානවනේ. එහෙම නැත්නම් මට මං කරපුවා ඒකලට ඒකට දානවනේ. එතකොට පිට රටාය බලනවා අපි සාම්පල්. ඒ සාම්පල් කට්ටිය බලනවනේ. බලලා කට්ටිය ඒකට කැමති නම් මට මොකක් හරි වැඩක් බාර දෙනවා කරලා දෙන්න කියලා. ඉතින් මගේ මේ මිත්‍රයාත් එහෙම වෙබ්සයිට් එකක තමන්ගේ ඒ සාම්පල් ටිකක් දාලා තමන්ගේ චිත්‍ර කීපයක් ප්‍රදර්ශනය කරලා තිබුණා. ඔහු දාලා තිබ්බ එක චිත්‍රයකට පිට රට ඉන්න එක ඒ දැක්ක කෙනෙක් ඔහුට විශාල මුදලක් යෝජනා කරලා තිබුණා ඒ චිත්‍රයට. ඔහු මේ මාත් එක්ක ওই සිද්ධිය සිදු වුණ දවසට පහෝදා කිව්වා මෙහෙම දෙයක් වුණා කියලා. මම ඔහුට කිව්වා උත්සාහ කරලා බලන්න නියම වැඩක්. ඇත්තටම ඔහුට නොහිතපු මුදලක් ලැබුණා. ඔහු ඒ චිත්‍රය ඔහුට ලබා දුන්නා. ඉතින් ඔහු දැන් අද වර්තමානයේ වෙද්දී එක එකනගේ ඉල්ලීම මත ඔහු චිත්‍ර අඳින. ඔහුට අද යම්කිසි මාකට් එකක් අන්තර්ජාතිකව හැදිලා තිබෙනවා ලංකාවේ කෙසේ වෙතත්. ඒ නිසා මම ඒකයි කීවේ මේ අන්තර්ජාතිකව ගත්තාම අපේ රටේ නැති හොඳ දෙයක් තිබෙනවා පිටරට. මම කියන්නේ හැම රටේම නෙමෙයි ගොඩක් සමහර රටවල් වල තිබෙනවා. ඒ තමයි වෘත්තීය ભેදනය. චිත්‍ර අඳින කෙනාද, සින්දු කියන කෙනාද, නැත්නම් වෛද්‍යවරයෙක්ද, ඉංජිනේරුවෙක්ද, බඩු වැඩ කරන කෙනෙක්ද, විදුලි කාර්මිකයෙක්ද, ඒ වගේ ભેදනය. ඔවුන් විශ්වාස කරනවා ඒ ශාස්ත්‍රයේදී ඔහු ප්‍රවීණෙක් කියලා. සමහරවිට සෞඛ්‍ය පැත්තදී නැත්නම් වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, හෙද සේවාවේදී හෙදියක් වෙන්න පුළුවන්, බඩු කර්මාන්තය කරනවා නම් ඒ කෙනා වෙන්න පුළුවන් ඉංජිනේරු පැත්තෙන්. නැත්නම් අපි කියමුකෝ බිල්ඩින් හදන මොකක් හරි ඒ පැත්තේ කෙනෙක් නම් ඉංජිනේරුවෙක්. ඒ පැත්තෙන් තිබෙන මේ මේ දේ ඒක එක එකනට සාපේක්ෂව ලොකු ගරු කිරීමක් කරන රටවල් තිබෙනවා. ඉතින් මේ වගේ රටක කෙනෙක් තමයි ඇත්තටම මගේ මිත්‍රයාගේ චිත්‍රයෙන් මිලදී ආරම්භ තිබුණා. ලොකු වටිනාකමක් ගෙව්වෙත් ඒකට. ඒ නිසා මේ අපේ නිපුණත්වය මම කියන්නේ අපේ හැකියාව නිපුණත්වයට පත් කරගත්තාම අපිට ලැබෙන වාසිය අන්නේ දේ. අපිට අන්තර්ජාතික වශයෙන් අද ගනුදෙනු කරන්න පුළුවන් වෙන හින්දා අපිට ඕනම දෙයක් මුදල් වලට හරව ගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ හැකියාවට අද වර්තමානයේ වන විට නැවත තැනක් ලැබිලා තිබෙනවා. يعني තමන්ට තමන් හරියට තමන්ගේ අනාගතය දකිනවා නම් ඒ කියන්නේ තමන්ගේ ඇතුළ තමන්ගේ හැකියාව නිපුණත්වයට ගෙනල්ලා තමයි අපි අනාගතය දිහා හරියට බලන්න ඕනේ. මොකද එහෙම නැතුව මට මම හිස් මිනිහෙක් විදිහට මම අනාගතය දිහා බලන්න ගියපුව ගමන් වෙන ගැටලුව තමයි මට කරන්න මුකුත් නැහෙනි. මට හිතනවා වෙන කෙනෙක් ගේ යැපෙන්න. ඒක නෙමෙයි අද වර්තමානයේ ඇත්තටම මිනිසු දිනු වෙන්න හේතු වෙලා තිබෙන තමන්ගේ හැකියාව නිපුණත්වයට අරගෙන යෑම. මම ඒකයි කියන්නේ සමහරවිට පහුගිය කාලේ එක දරුවෙක් හිටියා. ඔහු ලංකාවේ YouTube channel එකක් කරන කෙනෙක්. ඔහු ලංකාවට යම් කිසි දේවල් ඔහු තමන්ගේ දැනුම ප්‍රමාණය මත ඉදිරිපත් කරමින් හිටියා. ඔහුට හොඳ කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඔහු ඒකෙන් ගොඩක් අයට යම් කිසි දේවල් තේරුම් කරමින් ඔහු යම් දේවල් කරගෙන ගියා. මම කියන්නේ ගුරුවරයෙක් නෙමෙයි සාමාන්‍ය දරුවෙක්. දරුවෙක් කියන්නේ ඔහු උසස් පෙළ කරලා උසස් පෙළ ආසන්නයේ ඉන්න දරුවෙක්. ඔහු එහෙම දේවල් කරගෙන හිටියා. ඔහු හොඳ දෙයක් කරා. ඒ තමයි ඔහු ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඔහුගේ හැකියාව හොඳට කතා කරන්න පුළුවන්කම. ඔහු ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔහු ඉංග්‍රීසි තමන්ගේ කතනයත් එක්ක එකතු කරගත්තා. ඊට පස්සේ ඔහු ඉංග්‍රීසි කතා කරලා හොඳටම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා.
මාස කීපයක් උත්සාහ කරා මාස 6ක් 7ක් එක දිගට ඔහු පුහුණු වීම කරා ඔහු ඒකේ නිපුණත්වයට ගියා ඇත්තටම මේ මේ කෙනෙක් ඔහුත් එක්ක කතා කරපුවාම මම හිතනවා ඉංග්‍රීසි හොඳටම පුළුවන් කෙනෙක්ටවත් ඒ දරුවත් එක්ක කතා කරන්න බෑ එච්චර හොඳට දරුවා එච්චරට ඔහු අවසානයේ තමත් ඔහු කරගෙන යන වේදී ඔහු අන්තර්ජාතික වශයෙන් තමන් කතා කරපු දේ තමන් ලංකාවේ ආයතන කතා කරපු දේ අන්තර්ජාතික වශයෙන් වෙනත් channel එකක් පටන් ගන්න කරන්න පටන් ගත්තා මාස 4ක් 5ක් යද්දී ඔහුට වටිනාකමක් හැදෙන්න පටන් ගත්තා ඔහුගේ කතණයට ඔහු එහෙම නැත්නම් ඔහුගේ දේවල් වලට ඔහු කතා කරන දේවල් වලට ගොඩක් ඔහුගේ channel එක බලන්න පටන් ගත්තා ඒ එක්කම ඔහුට පෞද්ගලිකව ඔහුගේ Facebook එකට පණිවිඩයක් ලැබිලා තිබුණා එක ආයතනයකට ऑनलाइन सूम ताक्षणे उससे यम किसी मातृकावक संबंधी कथा करना अंतर्जातिक आयतने कट अंतर्जातिक बौद्धिक आयतने कट ओहूट ए भाग्यवंत लभुना सह ओहु विशाल मुदला एक मुखात् पशुबिंबिच्च कारण ओहूट हुंद कथिकात्व्यक्तिबेनमा ओहु ए कथिकात्वेट इंग्लिश भाषा कृत करला අන්තර්ජාතික වශයෙන් කතා කරන්න පුළුවන් විදිහට තමන් නිපුණත්වයක් ලබා ගත්තා. ඔහුගේ නිපුණත්වය අද වර්තමානයේ ඔහු කුඩා කල නැත්නම් ඔහුගේ යෞවනයේ ආරම්භක අවදියේදීම ලොකු තැනකට ඔහු ඔසවලා තිබෙනවා. මේ වගේ දේවල් හරි වටිනවා. මම ඔබට මේ උදාහරණ කීපය කියන්නේ ඔබ අද ඉන්න තැන ගැන ඔබට අවබෝධයක් තිබෙනවා. මම කියන්නේ ඔබ පිටරට ගිහිල්ලා ආපු අයගෙන් අහන්න ඔබේ හිතවත්කම ඇති ඔබේ යාළුවෝ ඇති. කොණ්ඩේ කපන අයට සින්දු කියන අයට එතකොට හෙද සේවාව කරන අයට ඔය වගේ විවිධ තව ශේත්‍රයන් සමහරට ඇඟලුම් තමන් මහාන ඇඟලුම් වලට විවිධ රටවල් වල විවිධ මේ මේ ඉල්ලුම් තිබෙනවා සමහරට අපිට මේ මේ හිතා ගන්න බැරි විදියට ලංකාවේ ඉඳන් උන් එක සම්බන්ධ වෙන්න පුළුවන් හරි හොඳට සමහරට එහෙම නැත්නම් තමන්ට රට ගිහිල්ලා ඒ වගේ ප්‍රදේශයක වැඩ කරන්න පුළුවන් හරි තමන්ගේ නිපුණත්වයේ තිබෙන මට බාගෙට මේ රෙදිම අහන්න පුළුවන් නම් කවුරුත් ඉල්ලන්නේ මගේ හැකියාව මට රෙදිම අහන්න පුළුවන් නමුත් ඒකේ විශිෂ්ටත්වයක් නැහැ නමුත් මම ඒක හොඳට ප්‍රගුණ කරපුවා මගේ හැකියාව නිපුණත්වයට අරන් ගියපුවාම මට අන්තර්ජාතික වශයෙන් ඇති වෙනකන් ඕඩර්ස් එන්න පුළුවන් මට මේ දේවල් සපයලා දෙන්න මේ දේවල් සපයලා දෙන්න කියලා ඔබ හිතන්න මම මේ කියන්නේ කුමක්ද කියලා මට මේක ඔබේ ඇතුළට කොහොම දාන්න ඕනද කියනවට වඩා ඔබ මේක කොහොමද ඔබ ඇතුළට ගන්න ඕනේ කියන එක හිතන්නේ මම මේ කියන උදාහරණ සමහරට ඔබගේ වපසරිය නැතුව ඇති නමුත් මම මේ කියන පසුබිම මම මේ කියන කතාව ඔබට හරියට වටිනවා මොකද වර්තමානයේ හොඳට බලන්න ඔය මේ කොමඩි channels වලට YouTube channels වලට පුදුම වටිනාකමක් තිබෙනවා මොකද මිනිස්සු ඉන්නේ පීඩනේ මිනිස්සු රස්සාවලට ගිහිල්ලා සමහරලාට ආයතනවල තිබෙන වැඩ කන්දරවත් එක ගොඩක් පීඩනෙන් ඉන්නේ වුන් හවසට ගෙදර එන ගමන් මොකක් හරි එහෙම දෙයක් බල්ලා තමයි මිනිස්සු සැනසෙන්නේ ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. ඒතකොට හොඳට විහිළු කරන්න පුළුවන් කණ්ඩායම් යාළුව එකතු වෙලා අද කරපු channels වලට මිලියන ගණන් views නැද්ද? ඔවුන් ඒව හරහා තව තව දේවල් පටන් ගන්න තිබෙනවා. එච්චරට ඔවුන් දිනුන වෙලා. සරල දෙයක්. බොහොම සරල මේ පුංචි දේවල්. ඒ නිසා තමන්ගේ ජීවිතේ තමන්ට කරන්න පුළුවන් දේවල් හොඳට තියන්න. ඔබ බලන්න ඔබට උගන්වන්න හැකියාවක් තිබෙනවා නම් ඔබ ඒ ඉගැන්වීම නිපුණත්වයට එන්න. ඒ නිපුණත්වයට ඔබට උගන්වන්න පුළුවන්. ඇත්තටම හොඳට කියන දේවල් ළමින්ට තේරෙනවා. ඔබ ඒකේ නිපුණත්වයට පෙමු. ඒ කියන්නේ උගන්වලා උගන්වලා ඔබ ඉගැන්වුම් ක්‍රම අධ්‍යයනය කරන්න. ඔබ ඉගැන්වුම් සමහරවිට ඉගැන්වීමේ විවිධ ක්‍රමවේද තිබෙනවා. ඒ ක්‍රමවේද අධ්‍යයනය කරන්න. ළමින්ට දැනෙන විදිහට ළමින්ගේ ප්‍රශ්නට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ඉගැන්වුම් ක්‍රමවේද තියෙනවා. ඒ ඉගැන්වුම් ක්‍රමවේද හරියට තමන් ග්‍රහණය කරගත්තොත් වෙන ලොකුම දේ තමයි ළමින්ගේ හදවතත් එක්ක අධ්‍යාපනය බැඳෙන්න පටන් ගන්නවා. එතකොට ළමයි හොඳට ඉගෙන ගන්නවා. ළමයි ඉක්මනට ඒ සර් කියන දේ මිස් කියන දේ තේරෙනවා කියලා තමන් ඇතුළට ගන්නවා. ඒක තමයි වර්තමානයේ තිබෙන මේ ඕපනින් එක. ඒ තමයි මේ වර්තමානයේ තිබෙන දේවල්. අපි කරන්න ඕනේ මොන වගේ දේවල්ද ඔබ හොඳට කල්පනා කරන්න. ඒ නිසා අපි සාර්ථක වෙන්නේ කොහොමද? අපි නිපුණත්වයට පැමිණලා සාර්ථක වෙන්නේ කොහොමද කියන දේවල් ඔබ හොඳට අධ්‍යයනය කරන්න. තමන් මොනවද කරන්න ඕනේ කියලා මගේ තියෙන හැකියාව මම කොහොමද නිපුණත්වයට අරන් යන්නේ සමහරවිට මේ නිපුණත්වයට අරන් යද්දී ඔබම පුහුණු වෙන්න කාලයක් වෙන් කරන්න වෙයි සමහරවිට ඔබට වඩා ඉහළින් ඉන්න ඒක ගැන නිපුණත්වයට පත් වෙච්ච කෙනකින් උපදෙස් ගන්න වෙයි ගුරුහරුකම් ගන්න වෙයි ඒවා ගන්න ලැජ්ජ වෙන්න එපා බය වෙන්න එපා තමන් නිපුණත්වයට පත් වීම තමයි ඔබේ පළවෙනි අරමුණ වෙන්න ඕනේ ඒකට සමාජය ඇති වෙනකන් අවස්ථාවන් තිබෙනවා ඒ අවස්ථාවන් හරි වටිනවා ඒ අවස්ථාවන් ගන්න ඒ අවස්ථාව වල ජීවත් වෙන්න ඒ වගේ ජීවත් වෙලා Tamange අනාගතය මොන වසංගතයක් ආවත් මොන අරුබුදයක් ආවත් ඒ අරුබුද ඇතුලේ නිර්මාණය වෙන්න පුළුවන් විදිහට ඔබ දියුණු කරાવી ඔබට උදව් කරાવી ඔබේ නිපුණත්වය මිනිස්සු ඉල්ලන
ලස්සන අනාගතය දවසක මේ රටවල් වල හැදෙයි නෝ ඒ වෙන්නේ ඔබ යම් කිසි දෙයක නිපුණත්වයට ඔබ හරියට පැමිණුණොත් තමයි අපිට එක එක්කෙනා නිපුණත්වයට පත් කරන්න බෑ අපිට පුළුවන් අපේ දේ අපි නිපුණත්වයට පත් කරගන්න එක තමයි අපි නිපුණත්වයට පත් වුණොත් ඔබ ගොඩයි අපි හැමෝම නිපුණත්වයට පත් වුණොත් අපි හැමෝම ගොඩයි අපි හැමෝම ගොඩ ගිය දවසේ මුළු රටම ගොඩයි එහෙම රටවල් ගොඩ ගිය දවසේ මුළු ලෝකෙම ගොඩයි හැමෝම ගොඩයි ඔබට තේරෙනවා මම මේ කියන දේ හොඳට ග්‍රහණය කරගන්න හොඳට ඇතුළට දාගන්න ඔබේ ජයග්‍රහණය ඔබට ලං කරගන්න අමාරු නෑ මොකද ඒක තියෙන්නේ ඔබේ ඇතුළෙම කියන එක මම හිතනවා ඔබට තේරෙනවා ඇත්තටම ඔබේ ඇතුළේ තිබෙන ඔබේ හැකියාව බාහිරින් කෙනෙක්ට දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි ඔබ උපතින් අරන් එන දේ ඒක හරිම ලස්සන දෙයක් ඒ හැකියාව ඔබට තියෙන හැකියාව සමාන වෙන කෙනෙක්ට නෑ ඔබට කෙනෙක්ට හදවතට ආමන්ත්‍රණය කරන්න පුළුවන් නම් ඒ හැකියාව වෙන කෙනෙක්ට නෑ සමාන ඔබට කියන්නේ ලස්සනට දැයින්න සින්දු කියන්න පුළුවන් දේ සමහර අය කියයි කොහොමාරි ඉගෙනගෙන සුවර ගලබලා කියයි නමුත් ඔබේ ඇතුලේ තිබෙන හැකියාව ආත්මයට සින්දු කියන්න පුළුවන් හැකියාව හැමෝටම නැති වෙයි ඒ නිසා ඔබේ නිපුණත්වයට ලෝකෙ වටිනාකමක් දෙයි අද ගොඩක් ට්‍රෙන්ඩින් ඉන්නේ තමන්ගේ දේ නිපුණත්වයට ගියපු මිනිස්සු පවතින ට්‍රෙන්ඩින් ඇවිල්ලා එකපාරට බහලා යනක නෙමෙයි ට්‍රෙන්ඩින් වෙවි ට්‍රෙන්ඩින් වෙවි දිගු කාලයක් තමන්ගේ ජීවිතේ ලොකු වටිනාකමක් තමන් ඒ ට්‍රෙන්ඩින් වෙච්ච දේෙන් තමන්ගේ ජීවිතේ ඒකාකාරීව ජයග්‍රහණය පවත්වගෙන යන්නේ ඒ තමන්ගේ ජීවිතේ ලැබපු දේ නිපුණත්වයට පත් වෙච්ච මිනිස්සු ඒ නිපුණත්වයට සමාජයේ ලොකු වගකීමක් වටිනාකමක් තිබෙනවා එනිසා ඒ වටිනාකම තුල තමන් ඒ වටිනාකම තුල රැඳෙන්න තමන් ඒ වටිනාකම අයිති කරගන්න ඒ වටිනාකමේ ඔබේ ජීවිතේ පවත්ව ගන්න මිනිස්සු හැමදාම ආදරය කරයි ගරු කරයි ඔබට එනම් සුබ දවසක්